2021 එක්දින ලෝකුසලන් තරගවලි ආරම්භවීම සඳහා තවත් දින 15ක් යන ඉතාමත් කෙටි කාලයක් තිබෙනේ. ඉතින් මෙම කෙටි කාලයක් තිබෙදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊට ප්‍රධානතම හේතුව ආසියානු කුසලන් තරගවලිය අවසන් මහා තරගයේ තරග පරාජය සහ ආබාධ තත්ත්වයන් නිසා ආසියානු කුසලන් තරගවලිය අහිමි වූ ක්‍රීඩකයන්ට තවමත් පූර්ණ වශයෙන් සුවය ලැබී නොමැති නිසා. ඒ වගේම අද සමාජ මාධ්‍යවල ක්‍රීඩා වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාවක් වුණේ දසුන් සානක එක්දින ලෝකුසලන් තරගාවලිය සඳහා ඇතුළත් කර නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා පවතින බවටයි. ආසියානු කුසලන් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයේදී මහේෂ් තීක්ෂණ ආබාධයකට ලක් වුණා. ඉතින් ඔහුට බොහෝ දුරට එක්දින ලෝකුසලන් තරගාවලිය අහිමි වීමට ඉඩ තිබෙන බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම ආසියානු කුසලන් තරගාවලියද අහිමි වූ වනිදු හසරංගට පුහුණුවීම් අතරතුර නැවතත් ආබාධයකට ලක් වී ඇති අතර ඔහුටද එක්දින ලෝකුසලන් තරගාවලිය අහිමි වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන එක්දින පිටියේ සාමාන්‍ය 41ක් විදිහට රඳවාගත් ඇන්ජලෝ මැතිව්ස් එක්දින ලෝකුසලානයේ සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බවටද තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ වගේම එක්දින ලෝකුසලන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයෙකු යටතේ ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බවටයි තොරතුරු සඳහන් වෙන්නේ. ඒ අනුව බොහෝ දුරට ධනංජය ද සිල්ලා කණ්ඩායමේ උපනායකයා ලෙසත් කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. දසුන් සානක පසුගිය කාලයේ පුරාම ක්‍රීඩකයෙකු විදිහට අසාර්ථක වුණා නායකයෙකු විදිහට අසාර්ථක වී නැහැ. මොකද 2016 සහ 2018 වර්ෂයන්වල ආසියානු කුසලන් තරගාවලිය තුළ සුපිරි 4 දෙනා තුළටවත් පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ. බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් වලට පරාජය වී මූලික වටේම ඉවත් වීමට සිදු වුණා. ඉතින් දසුන් සානක මව්බිමේදී අවුරුදු 30කට පසු එක්දින තරගාවලිය ජයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම ඉන්දියාවට එරෙහිව 2020 තරගාවලිය ජයක් ලබා ගැනීමට සමත් වුණා. තව ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු කුසලාන අවසන් මහා තරඟ දෙකකට සුදුසුකම් ලබා එයින් එක් කුසලානයක් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි වූ නායකයෙක්. ඉතින් ක්‍රීඩා තරඟ නරඹන ක්‍රිකට් තරඟ නරඹන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හැටියට ඔයාලා හිතන විදිහට දසුන් සානක කණ්ඩායම් නායකත්වයෙන් හා කණ්ඩායමෙන් ඉවත් කිරීම සුදුසුද? ඔයාලට විරුද්ධයි ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉදිරියේදී ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සමගින් දිගටම අපිත් එක්ක එකතුලයින් අපි නැවතත් හමු වෙමු ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.